tatu arah sama sambutdhase namun ta wetu arah sama sambutse Nam ta wetu arah sama sambutse sampaipan karika binnik mutum sadhar masra itu sudah sam biddha mag perkarane ඇසුරු කරගෙන මේ දහම් කරුණු පිළිබඳව අප සාකච්ඡා කරනු ලබන්නේ. නිර්වාණගාමිනී ප්‍රතිපදාවට අවශ්‍ය වන බොහෝ ධර්මකරුණු රාශයක් සහ අවශ්‍ය වන බහුස්ෘත භාවය මේ තුළින් අපිට සම්පූර්ණ කරගන්නට පුළුවන්කම ලැබෙනෝ එවගේම විවිදු දහම්පර්යායන් පිළිබඳව අපි දැනගැනීම තුළින් අපිට ඇතිවෙන ධර්ම ගැටලු පිළිබඳවත් පිළිතුරු සපයාගන්නට මේ ඔස්සේ පුළුවන්කම තිබෙනවා. විශේෂයම අපි පසුගේ සතියේ දේශනාව තුලද ඉදදිවිධ ඥානයේ පිළිබඳව හඳුනාගන්නට ඒදුණ ඉද්දිවිධ කියනකොට එක මේ ශාසනය වගේම බාහිර ශාසනයක වුණත් නො එෙක් ෘදිවිෂයන් පිළිබඳව ප්‍රවීණයන් එදා සමාජය තුළත් හිටියා වගේ අදලෝකය තුළ පවා එකන්නේ යෝගාවචර ලෝකේ තුර භාවනා කරන හිත දියුණුන සමාජය තුළ හිත දියුණුකරපු අය හිතදුණරපු ශාසනයය වගෙන් බැර අයපවා යම්යම් මට්ටම්වල හිත දියුණු කරපු අය දකින්නට පුළුවන් කම තිබෙනවා. ති මේ අර්දිවිදධ පිළිබඳව කතා කරනකොට මේ ඉදදි විධඥානය සුවිශේෂ ඥානයක් එක සමතය තුළින් අපට සාධනය කරගන්නට තිබෙන උතරීතර දෙයක්. එක නරක දෙයක් නෙමයි එවගේම එහි තිබෙන ප්‍රබහේද පිළිබඳව කතා කිරීමේදී අපි මේ ශාසනය තිබෙන ඉද්‍ය විධඥානය පිළිබඳව කතා කරනකොට සතර රෘදධිපාද ධර්මයන් හා එක්ව අපි කතා කරනවා සතර එර්දිපාද ධර්මයන්ය මනවද චන්ද චිත්ත විරිවීමන්ස කියන මේ එර්දිපාදයන් අපි එක සමානුපාත කරමින් තමයි කතා කරන්න අපි පසුගිය සතිය තුළලද චන්ධාධිපතේය කොට කොහොමද අපි හිත වඩන්න කියන එක පිළිබඳව කතා කලා ඒවගේ ධිපාද වැඩීම තුළ චන්ධාධිපතේයව මාර්ග සහ පලසිත් වර්ගීකරණයන්ට ලක්ව ආකාරය පිළිබඳව එතනද හඳුනාගන්නට එදනා අධිපති කොට එකකන සතුර රදි පාද ධර්මයන්ම අධිපති කොට කොහොමද මාර්ග සහ පලය ගුණනේ වන්නේ කියන එක. නැති නං සිත්වසෙන් කොහොමද බෙදා දක්වන්නේ කියන එක හි හඳුනා ගන්නට යදුණ තුට මේ ඉදදිවිද ඥානයේ හිතිබෙන විශේෂත්වය තමයි නො ෘදි ප්‍රාතිහාරය දැක්වීම හිතිබෙන හැකියාව ට මේ පිළිබඳව දක්වනකොට කියනවා ඒ කෝපි හුත්තුවා බහුදාහෝති දැන් ඒ කෝපි හුත්වා බහුදදාහෝති කියලකන් එක්ෙනෙක්ග ස්භාවයෙන් බොහෝොට නිර්මිත රූප මවන්නට පුළුවන් කමතිබෙන උදාහරණයක් හාර ජුලත හාමුදුරු ඉතාමත් පාර්මිතා ධර්මයම් පුරල තිබුණු උතුමක් උතුමන් වහසේ නමක් වුණත් උන්හන්සේට යම්කිසි අර සසරේ කර්මගත දෝෂයක් නිසා සසරේ කර්මගත දෝෂයක් නිසා උන්වහන්සේට ධාරණ ශක්තියක් තිබෙන උන්වහන්සට දෙයක් මටක තබා ගැනීමහි අපහසුතාවයන් තිබෙන ඉතින් සාරම සක් මුල්ලෙහි සතරපදගාතාවක් පාඩං කරන්නට බලනකොට මුල් පදේ පාඩං කරනට පසුපදය අත පසු වෙන ගිලිහිී යන පසුපදේ මතක තබාගන්නට උත්සාහවත් වෙනකොට මුල් පදය ඉලිහි යන මෙන්න මේ විදිහට උන්වහන්සේට මේ සතරපද ගාතාවක් පාඩං කරගන්නට බැරි වෙන. ති උන්වහන්සේට මහපන්තක තෙරුන් වහසේ තිනම් අය හා මුදුරු කියන ඔබ වන්නවුන්ට මේ ශාසනය කරන්න පුළුවන් දෙයක් ඇත්තේ නැහැ ඔ ශාසනෙන් ගියාටකමක් නෑ කියලා. මේගැන කරමීමෙන් වන්හේ සිුරු වැල්ල යන්නට යනකොට භාගතන් වහන්සේ වලක් වනව වහන්සේ ජුල්ලපන්තක තෙරුන් වහන්සේට කර්මස්ථානයක් ලබා දෙනව සුදුරෙදිකඩක් කියල රජෝ කරනං රජෝ කරනං කියන මේ වා්‍ය කියලා. කියමින් අරක පිරිමදින්නට කියලා. දොටඒ පිරිමදිනකොට එක කිලටු වෙනවා අනුසාර කරගෙන විපස්සනාව ඩල උන්වහසේ අරිහත්වයට පත්වෙනවා. තුට මෙන්න මේ විදිහට අරිහත්තයට පත්වෙන මෙතර උන්වහන්සේ සමත පූර්වාංගමෝ තමයි අරිහත්තයට පත්තන්නේ ඉතින් උන්වහන්සේ එක අවස්ථාවකද ර්දිිප්‍රාතිහාරයක් දක්වන නැතිර මේ ඉද්්‍යවිධඥානය තුළින් උන්වහන්සේ ෘදියක් දක්වන ඒ කෝපි හොත්තා බහු දාහෝති කියන රදිිය දක්වනවා එ තමයි උන්වහන්සේ ධනට වැඩම කරවන්නට කියලා කියන වෙලාවෙදි දානට වැඩම කරවන්නට පිරිසෙනකොට උන්වහන්සේ එක සමාන රූප මවාගෙනෙක් කෙනෙක් මිදුලාම දිනවා එක් කෙනෙක් වුුණුට කිවත් කරනවා මේ විදිහට බොහෝ භික්ෂුන් වහන්සේ උන්වහන්සේ හා සමානම භික්ෂන් වහන්සේලා විශාල පිරිසක් විහාරයහි වැඩකටයුතුවල නියලෙන තට මේක දකිනවා අප ස්සක හොයග මක්ඇතින හැ චුල්ල පන්තක හාමුදුරු කියන්නේ කෞද කියලහවාම අ ඔක්කොම හාමුදුරු මයි කියල අත ත්සනවා. එතකොට මේක පසකොතුමාට බොහොම ගැටලුවක් වුණනාා පහු ගිහිල්ල දැන්නවා බොහ හහාමුර කොම ුල්ල පන්ත හාමුර ම කොමද චල්ල පන්තක හමුදුර ම කරන්නේ කියන. ඉට පස්සේ පළමු අත උස්සන කෙන වැඩම කරවාගෙනඉන්නට කියලා කියනවා. පාසගතුමා බලලා පළමු අත උසන හාමුදුරුව වැඩම කරවුණ තොට ඒ උන්නහන් සේවිසි මවන ලද ඒ අවස්ථාන රූපීව යම් කිසි සිද්ධියයක් පදනම් කරගෙන ප්‍රාතිහාරය දක්වන්න ඒ මවනලද එර්දියෙන් මවන ලද අනි ප්‍රතිරූප තමයි දකින්නට පුළුවන්කම තිබුණ මේ ඉදවිධ ්‍යානයහි තිබෙන විශේෂත්වය මේ ඉද්දිවිධ ඥානයහි අපට දකින්නට තිබෙන විශේෂතයතුම ඇතුවට ඒකෝ පිහුත්තා බහුදහෝති කියලා කියන්නේ එකයි බහුදා පිහුත්වා ඒකෝහෝ තිබොහෝ පිරිසක් මවල නැවත එක් කෙනෙක්වීම හැකියාව තිබෙනවා එවගේම ආවිභාවන් තිරෝ භාවන් තිරෝ කුඩ්ඩන් තිරෝ පාකාරං තිරෝ පක්්බතන් අසජ්්‍යමානෝ ගච්චති සජතාපි ආකාසේ එතකට මේ ප්‍රකට බවට එකන පෙනී හිටින්නට පුළුවන් අප්‍රකට නොපෙනීයන්නට පුළුවන්කම තිබෙන ගේ තිරෝපාකාරං තිරෝකුඩ්ඩං එවගේම ගෙදර බිට්තිියෙන් බිත්තියෙන් එහාට යන්නට පුළුවන් කමතිබෙනු. ප්‍රාකාරවලින් එහාට යන්නට පුළුවන් කමතියනවා. පරවතයන් විනිවිධ යන්නට පුළුවන් කමතියනොම්. ඊට පස්සේ පොලවේ ගිලෙන්න්නට පුළුවන් කමතියනොම්. ඊට පස්සේ මේ විදිහට අහසක යනවා වගේ අපි හිස් අභ්‍යෝකාශයහි අපි අවිදිනවාගේ මේ පවුරු පදනම් විනිවිඳ ගිහිල්ල යන්නට පුළුවන්කම තියනවා. තකොට අසජ්‍යමානෝ ගච්ච තියවල ගැටීමක් නැතුව යෑමෙහි හැකියාවක් තිබෙනවා. සහිතාපි ආකාසේ හරියට මේ අහසේ අභ්‍යෝකාශමය අපි නිකං හිස් අහසේ ඇපෙන් නැතුව හිස්සිදක යනෝ වගේ අ ප්‍රාකාර පවුරු පදනම් පරවත තිබුණා තේදේවල් වනිවිධෑමේ හැකියාව පටව්‍යාපි උම්මුදජ නිමුද්ජංකරෝති පොළොවෙෙහි ගිලෙනවා මතුවීම කරන්න පුළුවන් කමතියනවා සයතාපි උදකේ හරියට වතුරේ ගිලනෝ වතුරෙන් උඩට නෝ වගේ බොහොම පහසුවෙන් ඒ කරන්නට පුළුවන් කමතිය නවා. උදකේපි අභිජ්්‍යමානය ගච්චති සේයතාපි පටවියන් එතකොටට මේ ජලයෙහි ගිලෙන්නේ නැතුව යනවා හරියට පොව ඇවිදිනෝ වගේ. ආකාසේපි පල්ලංකේන කමති අහසේ පළඟක් මැඳගෙන හසි යන්න පුළුවන් කමතියනවා සයතා පි පක්ිසකුණනෝ හරියට කුරල්ලව හසු පියාභනෝ වගේ පහසුවෙන් පළඟක් බැඳගෙන යන්න පුළුවන්කමතියනවා ඉමේ පි චන්දිිමසුරයේ ඒව මහිද්දික ඒව මහානුභාවේ පානිිනා පරිමසති පරිමජ්ජති එතකොට මහිද දෙක වූ ඉරහඳ දෙක මහා විශාල මනෝමේ කයක් මවලා එක එන් පිරිමදින්නටපුලල් අතින් පිරිමදින්නට පුළුවන් කමතිබෙන යාව බ්‍රහ්මලෝ කාපි කායේන වසං වත්තේති. එතකොට බඹලෝ දක්වාත් වශය පවත්වන්නට පුළුවන්කම තිබෙනවා.වෙන්න මේ විදිහට පවත්වන්නට යම්කිසි තමන්ගේ හිත භාවිත කරලා තියෙනවා නංගන්නේ භාවිත කිරීමට කියනවා ඉදිවිධ ඥානයේ කියලා. එක තමයි ඉදදිවිධ භාවේ කියලා කියන්නේ. එකට ඒ පිළිබඳව ඒක වෙන්න කොහොමද එහි පවත්නා තාක්ෂණය මොකක්ද කියන එක පිළිබඳව කෙනෙකුට තිබෙන නුවනට කියනවා ඉදදිවිධ ඥානයේ කිය. ඥාතත්ටේන ඥානම් පජානනටටේන ප්ඥ එක දැනගැනීම අර්තයෙන් එකට ඥානය කියල කියවා ප්‍රජාණ නාර්ථයෙන් එකට කියන ප්‍ර්ඥාව කියල එතුට ඥාතත්භාවයෙන් ඥානවන ප්‍රජාණනභාවයෙන් ප්‍ර්ඥා බවට පත්වන ඒ හැසිරීම නැතිනම් ඒ දේ සිද්ධ කරන්නට පුළුවන්කමතියන්නේ අර චන්ද චිත්ත විරිවීමංස සහගත සිතිින් චතුත්තත් දෙදහාන සමාපත්යට සමාපත්තිය ලබාගත්ත කෙනෙකු විසින්. මේ කයට සිත බාලල සිතට කය බාලල මේ සකස් කරගන්න මේ පැවැත්ම ඇතුළෙ. එතකොට ඒ කය හැකාව සිතේ ැ බාලනවා සිතේ හැාව කය හැකියාවට බාල නො මේ දුක මිශ්‍රී කෘත කරනවා. අද හිතේ හැකාව කේ හැකියාවට සීමාාවන තැනක අපේ හැකියාව සීමමායිම් සහිත වෙලා තියෙනවා. හිතේ හැකියාව කේ හැකියාවට සීමා වෙලා. එක කියන්නේ කය කියන කුඩු ඇතුළ තමයි හිතේ සීමාව අද වශය පවත්වන්නට වෙලා තියෙන්. එනිසා තමයි මේ කායක සීමාවෙන් ඔබ්බට ගිහිල්ල යම් කිසි දෙයක් අපිට සිද්ධ කරන්නට බැරි. අපට උඩින් යන්නට හරි හෙමන ඇතිනම් දේවල් විනිවිධයන්නට හෝ වේවා යම් කිසි විදිහැකින් මේ කයික පැවැත්ම අපිට වෙනස් කරන්න බැරියි කය හැකියාවට හිත හැකියාව සීමා වෙලා මිට වැඩ වැඩි දෙයක් අපිටද උසන්න පුුවන් කමක් ඇැති නෑ කය හැකියාවට හිත හැකියාව සීමා වෙලා සමහරලාට බත් පාරසලයක් කරග ගියත් අතුරබෝතලයක් කරගිය තඒකත් අපිට බරක් දැනෙන ැ එක කාලායනකොට බරක් දැනන්න එකොට එක හිතේ හැකියාව ඇතු එක තියනවා. එකොට අන්න ඒවිදිහට මේ අද කයේ හැකියාව ඇතුල්ලට හිතේ හැකියාව සීමන් සහිත වෙලා නිසා හිතට පුළුවන්කමක් ඇත්තෙ නැහැ මේ කය ඉක්මවා වැඩකරන්න. හැබැයි ඉදදිවිධ ඥානයෙන් සිද්ධ කරනදේ තමයි චතුත්ත දෙහානය උපදවලා හිත දැඩිව ඒකාග්‍රගත කරලා, මේ කය ඇතුළට නැතිනම් කයේ සීමාව බිඳ දමනු. හිත කය පර්යන්තකොට පිහිතා සිටින සීමාව බිඳ දමනු. ඉට පස්ස හිතේ හැකියාවට අනුව කය පවත්වන්නට පුළුවන් කය හැකියාවට අනුව සිත පවත්වන්නටත් පුළුවන්ගේ කියන මේ දෙ පැත්තමය වශීෘත කරනවා. එදොට හිතේ හැකියාවට අනුව කය පවත්වන්නට පුළුවන් කියනකොට මේ රප කලාප සමුදායකින් උපන්න මේ කය මෙතන විච්ේදනය කරන කියල මෙතනම විසිරල්ලා තවතනකින් මතු කරවා කියනෙ අපහසු දෙයක් නෙමේ මුදයාගේ හිතේ හැකියාවට අනුව කේ හැකියාව සීමා වෙලාතියෙන්. එතකොට ඩැන් හිතේ හැකියාව කියන ම ප්‍රබල හැකියාවක් දියුණු කරපු හි හිතක හැකියාව මහ විශාල විශ්‍යක්ෂස්ත්‍රයක වපසරියක පැතිරෙන දෙයක්. එතටයාට කරන්න පුළුවන්දේවල් බොහෝමයි. එනිසා ඉදවිධඥානයේද මේ කියපු කරුණු සහමීට අමතර බොහෝ දේවල් වනත් ඒ ඉදදිවිධඥානය සම්පාධනය කරගත්ත තැනැත්තාට කරන්නට පුළුවන්කම තිබෙනවා. එකොට එහෙමදේවල් කරන්න පුළුවන් කමතියෙන්නේ එයා ඒ වැඩේ කරන්න මේ භාවිත කයින් නෙමේ අපි අද පාවිච්චි කරන මේ කයිෙන් නෙමෙයි යේදේ කරන්නේ මොකෙන්ද කරන්නේ. දියුණු කරන ලද සිතේ හැකියාවෙන් තමයි ඒ කරන්නේ කරන්න ද සිතේ හැකියාවෙන්. එතකොට සිතේ පර්්‍යයන්තේ තමයි කය පර්යන්තේ කරගෙන තිය. එතගොට කායික හැකියාව වනත් ඕනෑ තරම් ප්‍රමාණයක පතුරවන්නට පුළුවන් කමතියෙනවා රලු කරන්නට පුළුවන් සියුම් කරන්නට පුළුවන් ඕනෑම ආකාරයට යට පවත්තන්නට පුළුවන් කමතියෙනවා. ඉති සිතින් මේක පර්යවස කරගෙන ඉන්නවනම්. එතකොට ඒකෙනට මේහිකේ ලහුතාරූපය කයේ වැඩිකලාට පස්සේ. ලහතාරූපයේ වැඩිකරපු කෙනාට කය අරගෙන් උඩින් ගන්න පුළුවන් කමතියෙනවා ජලයට වඩාය ලොහුකරට පස්සේ හරියට පොළොව ඇවිදිනව වගේ වතුර ඇවිදින්න පුළුවන් කම තියෙනවා එතකොටට මෙන්න මේ විදිහට ඒ ඒ දේවල් පාදක කරගෙන තමන්ගේ සිත හිතේ හැකියාව කියන එ බොහොම බහුලී කෘත කරලා කයඒට බහෑලුවට පස්සේ යට හිතේ හැකියාවට අනුව කය පරිපාලනය කිරීමේ හැකියාවක් ලැබෙන. කොටිම කියනනම් මේ තමයි ඉදදි විධභාවය කියලා කිය ට මේක ඇති කරගන්න අපිට නුවනක් තින්න පැහ මේක නිකම් උපදි නැහැනේ චතුත් අධ්‍යානය උපදුව කියලවත් මේක ලැබෙන්නේ නැහැ දු චතුත්ත අද්‍යාන සමාපත්තිය උපදෝගත්ත කෙනෙකුටන චන්ද චිත්ත විරවීමංස කියන මේ දේවල් ඇසරු කරගෙන මේ දේ ඉදිවිධභාවේ පිළිබඳව සිත නමන්නට ඕ. ගේ මනස පිළිබඳව තේරුම් අරගෙන මනෝමේ භාවය මනෝමය කයයටක්ය මනෝමය තත් මේ මනෝමේ සිත තත් මේ බාලල තමයි මේක එකනෙකට බැහැලීම තුළ මේක ලබන්න පුුවන්කම තිය තුවට අන්න ඒ විදිහට සිදු කිරීම තුළ මේ දේ ලබාගන්නට පුළුවන් කියන තැන තියෙන නුවනක් තියනවා. ඒක තමයි දවිධඥානය කිය කිය එකයි. කායම්පි චිත්තම්පි ඒකවත්නතා සුක සඥංච, ලහස සංඥංච අධිත්ාන වසයන ඉංජනට්ටේ පං්ඥා ඉදවිධඥාණන් කියල කිව්වේ. එරකොට ඒකෙද කායම්පි චිත්තම්පි ඒකවත්්‍යනතා. කයත් සිතත් එක ලෙස ව්‍යවස්ථාපනය කරලා සැප සංඥාවත් ලහු සඥාවත් අධිස්ථාන වසයෙන් ඇතිකරගෙන මේ සමාපත්තිය මේ විදිහට. තබන්න කොට එවිදිහට සමුද්ධ වන ප්‍රඥාව තමයි ඉද්දිවිධ ඥානයයි කියලා හඳුරන්නනු ලබන් කොටිම කියවා නං ඉදදිවිධ ඥානය කියලා කියන කොටඒ පුද්ගලයාට සිත කයෙහිත් කය සිතෙහිත් බැහැලීමේ අපූරුවව හැකියාවක් තියෙන කෙනෙක් එක දියුණු කළ සිතක් ඇැත්තෙකුට විතරයි සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන. ඊට පසුේ පනස් එෙක්වන ඥානය හැටියට අපට දකින්නට පුළුවන් සෝත ධහතු විුද්ධ ඥානං සෝත දාතු විසුද්ධ්ඥානයේ මකද සෝත දාතු විසුද්ධඥ්ඥානය කියලා කියන්නේ. කතන් විතක්ක විප්ාර වසේන නානත්තඒකත්ත සද්ද නිමිත්තා නං පරියෝගාහනය පඤ්ඥා සෝත දහතු විුද්ධ ඥාණත්. එතකොට කතං විතක්ක විප්පාර වසේන. විතර්කයන් විශ්පාර වසයෙන් නානත් ඒකත්ත සද්ද නිමිත්තා නං නානත්ව ඒකත්ව සද නිම නිමිත්්‍යයන්ගේ පරිියෝගාහනය පඥ්ඥා එතකොට ඒ සබ්දයන්ට බැසගැනීමහි පවත්නා ප්‍රඥාව සෝත ධාතු විසුද්ධි ඥානයේ එට සෝත ධාතු විුද්ධ ඥාණය කියලා කියනවා එතුට මෙන්න මේ විදිහයට විතර්කයන්ගේ තියෙන පැතුරුණු ස්භාවය විතක්කයන්ගේ තිබෙන ස්භාවය පිළිබඳව තේරුම් අරගෙන නානත්්‍යඒ කත්ත සද්ද නිමිත්තාන නානත්ව සහ ඒකත්තු සද්ධනිමිත්තට එක් ආකාර වූ සබ්දනිමිත්ත වනත්. නොෙක් නො එක් ආකාර වූ සබ්දධ නිමිත්තිවලට වඋනත් බැසගෙන්න ඒ පිළිබඳව දැනගන්න නූනට කියනවා සෝත ධාතු විසුද්ධි ඥානයේ කියලා. අපි මේක හඳුන්නනු ලබනවා දිබ්බ සෝත ඥානය කියලාත්. ඒ අපි දන්න අන දිබ්බ සෝත කියනකොට අහල පුරුදු වචනයනේ තොට දිබ්බ සෝත කියලා කියනවා. අපිට දුර වූද ලඟ වූද රලු වූද සියුම්ූද ශබ්ධයන් පිළිබඳව අහන්නට පුළුවන් කමට කියන අපි දිබ් සෝතියයි කියලා. මේ කොහොමද ලබන්නේ ඉද බික්කු චන්ද සමාධී අ චන්ද නිස්ත්‍රිත සමාධයක් වඩනවා චන්දය පිළිබඳව අපි මිට පෙරහඳුනාගත්තා ඉද්දි විදඥානය හඳුනාගන්න කොටමනද චන්දය කියලා කියන්නේ කැමැත්ත කියන එක කැමැත්ත කියලා කියන්නේ අකුසල් සහගත කැමැත්ත නෙමෙයි එදකට කැමැත්තයයි කියලා කියන්නේ ඒ සිතෙහි ඒ ධරමය එලෙස වැඩීමට ඇති බලවතර කුස චන්දය බලවතර කුසල පක්ෂයහිලා ගැනෙන චන්ද චෛස සිකයක්. එතුකොට අන්න ඒ කත්තුකම් මෙතා කුසල චන්දයේ ඇතුළත් කරගත්ත චන්දේ තමයි මෙතනද චන්දය කියලා කියන්නේ. එතුකට චන්දය මුල් කරගෙන එබඳු සමාධියයක් පවත්වන්නට සිතේ බලවත් අවශ්‍යතාවයක් තියෙනවා. අන්නේ අවශ්‍යතාවේ මුල් කරගත්ත සමාධිය තමයි චන්ද සමාධී කියලා කියන්නේ. අවශ්‍යතාවේ මුල්කරගත්ත බලව සමාධිය තමයි චන්ද සමාධිය කියලා කියන්.ඒවගේ කෙනෙක්කේ සඳහා දැඩි වීර්රයක් තබනෝ. එකට කියන විරිය සමාදිිහි කියලා. ඒවගේම කෙනෙක් කේ සඳහා දැඩි ලෙස පිහිට වූ සිත්් ඇති වවාසය කරන. එකට කියන චිත්තා දහිපති කියලා කෙනෙක් කෙහි පවත්නා ධර්මයන් පිළිබඳව හොඳට වීමන්සාවිෙන් විම සීම්සාහගත නුවින් යුක්තව කටයතු කරන එකට කියන වීමන් සාධිපති කියලා. එතකට මෙන්න මේ විදිහට ප්‍රධානු සංකාරය දියනු කරන. වීර්ය සහිත සංස්කාරය දියනු කරනවා. ඉදදිපාදම් භාවේති. එද්දිපාද වඩනෝ. චන්ද චිත්ත රි වීමන්ස කියන ඉදදිිපාද එතු රිදධිපාද හඳුනා ගැනීම හැකියාව තියන්න ඕන ඉදදිපාද වඩනකොට න්දය කියන්නේ මොකක්ද චිත්තය කියන්නේ මොකද වීර්ර කියන්නේ මොකද වවීමං සාව කියන්නේ මොකක්දද කියන හඳුනාගැනී චන්දය කියනකොට අපිට ඒ කුසල් සිතක තිබෙන අපි භාවනාව සිද්ධ කරගෙන එනකොට භාවනාව සම්ද වෙනකොට අපිට එහි තවදුරටත් ඒ පිළිබඳවතියන හිතේ පවතින කැමැත්ත තවදුරටත් හිතේ ඒ පිළිබඳවතියන කැමැත්තට අප තියන ටෝන එක හඳුනාගන්නා ලක්ෂණයඒ කැමැත්ත කියෙ හඳුනාගන්න ලක්ෂෙන්ඒ කැමැත්තම ප්‍රධාන වස්යෙන් දියුණු කරමින් අනික් ධර්මයන් එයින් උත්සාහවත් කරමින් පවතිනකට කියන අපි චන්දාධහිපති කියලා ඊට පසේ විරියාධිපති කියලා කියන අපි නැවත නැවත කෙසේ හෝ අපඒ සිද්ධ කළ යුතුයයි දැඩිවගත්ත වර්රයට එකට කියෙන විරියාධිපති කියලා එතුට එයා මුල් තැන දෙන්නේ චන්දයට නෙමේදයි කෙනෙක් කැමැත්ත මුල් කරගෙන කරනවා ද මේකෙද ූලිත්තේ දෙන්නැත්තට නෙමේ මෙතනදි මූලිකත්ය දෙන්නම කක්ද වර්රයට එට දැඩි ලෙස වීර්රය පැවැත්වීමක් තමයි සිද්ධ කරන්න එකගේ නව විරාධිපති කියල නතින විරය සමාධි කියල සමාධී උපදවා ගැනීමට සමාධිය පවත්වා ගැනීමට දැඩි වීර්යක් පවත්වනවා එවගේම චිත්ත කියලා කිය නො සිතට එට චිත්ත කියල කියනව සිතට එයා වෙන දෙයක් නෙමෙයි ඒ අදාළ දෙහා චිත්තේහි දියුණුව තමයි යා බලාපොරොත්තයන්නේ සිඩ වැඩීම තමයියාගේම අධිෂ්ඨානය බවට පත්වෙන් නිකොට චිත්තා අධිපති කියලා කියනු. එවගේ එහි පවත්නා ලක්ෂණ පිළිබඳව විමසමින් යනකොට එකට කියන වීමන් සාධිප්‍රති කියලා එතට මේ සිතෙහි ඒ අධිපතිභාවේ දරණ. ඒ තැන ප්‍රධානත්වය ගනු ලබන දේහි නාමෙන් තමයි මේක හඳුරන්න. න්ද්‍රධාන වකට න්දාධපතික වවා වීරයේ ප්‍රධාන වනකොට විරාධිපතිකවවා. ඊට පස්සේ සිත ප්‍රධාන වෙනකොට චිත්තාධීපතිකිවවා. ඉට පස්සේ ප්‍රඥාව ප්‍රධානයනකොට වීමන් සාධිපති කිය කිවනවා. මේ දේවල්ල්ල මේ අධිපති කියලකිව්ට මේ එකක් වැඩෙන තැන අනිධර්මත් වැඩෙනවා එකක් චන්දය වැඩකොට එතන වීර්ය කරන්න ඇත්තන් එක වෙන්න හැ නිතුරටික සහිතන වීරයඇතියන එතන සිතනැත්තං එක වෙන්න හැන චිත්තයක් තියෙන විමසීමකුත් යවා හැබ අධිපතිය ප්‍රධානය පාලකයා එක චන්දය වේර වැඩියනොත් එතන චන්දයත් තියනවා චන්දයනතු වීරය උප දින්න හැෙන හැබ අධිපතිය කව් අධිපතිය වීර්ය එදට අපි ඒ හිතේ එදන ගතිය මුල් කරගෙන මේක වඩනෝ එනිසාත්තමයි මේ දේවල් පාදක කරගෙන වඩනවා කියලා කියන්නේ ඉදිපාද කියන එක හතරක් දක්වන්න එනිසා මේ දී උපදවන්නට මේ දවල් පාදක වෙන කියෙනනට. එතකට චසු ඉද්ිපාදේශු චිත්තන් පරිභාවේති පරිදමේති මුදුන් කරෝති කම්මනීය. එතකොට ඒකෙනා මොකද කරන්න මෙන මේ චන්ද චිත්ත විරිවීමංස කියෙන දේවල් මුල් කරගෙන ඒ කෙරෙහි සිත භාවිත කරනවා එහි සිත දමනය කරනවා මරොදු බවට පත් කරනවා කර්මණ්‍ය කරනවා. ඊට පස්සේ එවිදිහට කරලා දූරේපි සද්ධානං සද්ධ නිමිත්තං මනසි කරෝති. එතකට දූරේපි සද්ධාන දුරතියන සබ්දවල සබ්ද නිමිත්ත මෙෙනෙහි කරනවා. දැන් මේ සෝත දත්තු විුද්‍යඥාණය එහම තියන් දිබ්බ සෝතය ඇතිකරගන්නකොට දැම් භාවනා කරන කොට තා සාමාන්‍යයෙන් සභහාවෙන්ම මේ කය සියුම්ම යනවා පිට දරත බව රළු බව අඩුවෙලා යනවා එක සාමාන්‍යයෙන් සිද්ධ වන දෙයක්. එතකොට පරිසරේ තියන සබ්ද නිමිති වනත් තාම සියුම්ම වැටහෙන්නට ගන්නවා. දැන් මේ විශේෂයම මේ ො දහතු විුද ඥානය වගේදයක් නතිනම් දිබ්බ සෝත වගේ දෙයක් උපදවන කොටට එතාම වනගත ප්‍රදේශයක. එම නැතින අනිෙකු සබ්දවලින් බාධ අඩු ප්‍රදේශයකී ටිහම එක ඉතාම පහසුවක් තියෙනවා භාවනාවහි මූලික පියවරට අපිට යන්නට. ඉදොට ඒවිදිහෙත් නිස්කලංක නැතිනං වැඩිය සද්ද නැති රළු මට්ට මේ සබ්ද නැති එබඳු පරිසරයකඉඳගන්න යා දූරේපි සද්ධානං සද්ද නිමිත්තක් මනසිකරෝති එයාට දුර පවත්වන සබ්ද නිමිති පිළිබඳ වයා මනසිකාරය කරනවා. දුර ඇහෙන සබ්ද නිමි පිළිබඳෙන් අපිටත් පුළුවන් මේ වෙලා වෙදි සිත එකඟ නොකරවුණත් ඔබට ඔය ඉඳගෙන ආසන ඉදල ඔබ දුර ඇහෙන සබ්ද නිමිති පිළිබඳ ද මනසිකාරය කරන්න පුළුවන් කම තියනවා හැබැයි හිත දියුණු කලාට පස්සෙමකද වෙන්නේ හිත දියුණ කලාට පස්සේ අර හිත ඒහාග්‍රගතව එතනට යොමු වෙනවා. ඒකාග්‍රගතව එතනට යොමුයනවා. දැන් විශාල ප්‍රදේශේක හමන හුළඟකට වඩා වැඩිවේගේකින් එක පුංචීලක්කයක් වෙත ගමන් කරන ඊතලයක් අපිට යවන්න පුළුවන් කම තියෙනවා. හුළඟට වඩා වැඩි ලක්කයකින් අපිට වැඩි හුන්ඩයක් යවන්න පුළුවන් කම තියන ඇ ඒක ඒක ඇසුරු කරන ප්‍රමාණය ඉතාමත් සීම සහිත ප්‍රමාණයක් නිසා. අන්න ඒ වගේ දැම්ම හිත අපිට අරමුණුවල විසරල්ල නිසා අපි දුරාතියන සබ්ද නිමිත්්‍යයක් ගැන මෙෙහි හිත යොමු කලාම අපේ හිත බාහිර සබ්ද නිමිති නානත්වයක හිත පැතිරෙනවා. එදකොට අපිට අර අපිට අවශ්‍ය සබ්ද නිමිත්ත පමණක් එතනදි තෝරා ගැනීමට හැකියාවක් ලැබෙන්ෙන්නේ නැහැ. පිට අශ්‍ය සබ්ද නමිත පමණක් තෝරා ගැනීමට අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට අපේ හිත විස්රෙනකොට අපිට සබ්දය ප්‍රකට වෙන්න නැහැ හැබැයි හිත ඉතාමත් කර්මන්නේ දෙයක් බවට පත් කලාම හිත දැඩි ලෙසෙ ඒකාග්‍ර ගත වන දෙයක් බවට පත්කලාාම අර දුර පවත්නා සබ්දයක් නමුත් අපිට ශ්‍රවනය කිරීමහි හැකියාව තියෙනවා දුරපවත්නා සබ්දයක් වුණත් අපිට ශ්‍රවණය කිරීමෙහි හැකියාව තියෙන. එතට අප අර දුර පවතින සබ්දය පිළිබඳව හිත යොමු කරලා ඒ පැත්තට හිත දමලා අපි ඒ පිළිබඳව මනසිකාරය කරන්නට පටන්ගන්නවා. සංතිකයේපි සද්ධාන සද්ධ නිමිත්තම් මනසිකරෝති. සමීපේෙහි ඇසෙන සබ්දයක් වනත් එක් සබ්දයකට හිත යොමු කරලා එක අහන්න පුරුදු කරනවා. දැ මේ පුරුදු කරන පලමු අවස්ථාව. එනිසා පළමු අවස්ථාවේදී අපි අර සාමාන්‍ය දුරවස්යෙන් ඇහෙන සබ්ද නිමිත්තාක්. ශබ්ද නිමිති පිළිබඳව හිත විසරන් නැතුව ඒ සබ්ද නිමිත්ත විතරක් අපි මනසිකාරය කරන්නට උත්සහවත් වනවා. එවගේම සමී පේහිතය සබ්ද නිිති පිළිබඳවත් ඒ විදිහටම මනසිකාරය කරන්නට පුරුදු වනෙන ට ගොඩාක් සබ්ද නිමිති අතර අනික් දේවල් නොසලකා හැරලා අර එක සබ්ද නිමිත්තකට පමණක් අපේ හිත තබන්නට පුරුදු කිරීම තමයි මෙහිද පළවෙනි පෙවර හැටියට සිදු කරනු ලබන්න හො මේක නැවත නවත භාවිත කරනකොට. නැවත නැවත මේක පුරුදු කරනකොට. අපි හිත මේක පුරුදු කරනකොට අපිට පුරුදු වෙනවා එක සබ්ද නිමිත්තක් පිළිබඳව අපේ හිත පවත්වන්නට. දැ මේක සබ්ද නිමිත්ත පිළිබඳව හිත යොමු කරනකොට අර චිත්ත එක ගෘතාවය අඩුවෙනවනං ආපහු අපි අර සමාධිය උපදෝපපු සමත භාවනාව කර්මස්ථානයේ නැවත දියුණු කරලා ආපහු ඒ සමාධිමට්ටම තවත් අහවුරු කරගෙන ර්මන්නේ වෙනකොට තමයි ආපහු අරවිදිහේ හිත යොමු කිරීම සිද්ධ කරන්නේ. එතකොට ඉතාම සූක්ෂමව අපිට පුළුවන් කම තියෙනවා දුර තියන පොඩි බ්ද වනත් හඳුනාගෙන ඒවලට ඇහුන්කම් දෙන්නට ළඟ තියෙන පොඩි ශද්ද වනත් හඳුනාගෙන ඇහුන්කන් දෙන්නට අපට පුළුවන් කම තියනවා. එකට අපි ඒ පිළිබඳව ඇහුකන් දෙන්නට උත්සාවත් වෙනකොට මොකද වෙන්නේ. එතකොට වෙන්නේ මේ ප්‍රසාධයා අපට පුළුවන් කමතියෙනවා මේ හිතේ හිත බො ඒකා අග්‍රගතයි හිත බොහොම සමාධිමත් සමාධිමත් සිතෙන් උපදවනු ලබන ඒ රූපයන් පවා බොහොම ප්‍රසාධජනකයි එනිසාඒ ප්‍රසාධරූප පවා ඉතාම සියුම් උපදවන්නට පුළුවන් කමතියනවා ප්‍රසාධ රූප ඉතාම සියුම් වෙනකොට සියුම්මූ සබ්ද පවා ඒ ප්‍රසාධයට ගෝචර කර ගැනීම හි හැකියාවක් එතකොට ලැබෙනවා හිත සියුම් කිරීමෙන් අපි සියුම් වූ දේවල් පිළිබඳව ගෝචර කරගන්නේ යන්නේ විදිහට එතකොට මෙන්න මේ විදිහට පළමු අවස්ථාව හැටියට එයා මේ ඇහෙන රළු මට්ට මේ සබ්දවලදි දුරතියන සබ්ද සහ ළඟතියන සබ්ද පිළි බඳව වෙන්වෙන් වසයෙන් හිත හොඳට භාවිත කරමින් අනික් සබ්දවලට හිතයන්නට නොදී ඒ ශබ්දට පමණක් හිත තබමින් එක හොඳට මනාව පුරුදු පුහුණු කරනවා යාග ජීවිතය තුළ එතකොට දෙවැනි පියවර හැටියට ඕ ඕලාරිකකා නම්පි සද්ධාන සද්ද නිමිත්තම් මනසිකරෝති සුකුමා නම්ි ස්‍රද්ධාන සද්ධ නිමිත්තම් මනසිකරෝති. ඕලාරික වුන සබ්ද නිමිති පිළිබඳව මනසිකාරය කරනවා. ඕලාරික වනේ ඕලාරිකයි කියැන රලුයි එතු දැ රලු මට්ට මේ සබ්ද අපිට ඇහෙනොමේ හුලං හමනොවා ඊට පස්සේ කවුරු හරි කතාබහ කරනවා එටගෙන ඕලාරික සබ්ද නිමිති කියලා. ඒගේම සුකුමා නම්පි සබද්ධාන සබ්ද නිමිත් අම් මනසි කරෝති සුකුම වුණන සබ්ද නිමිති තියෙනවා. දැන් අපිට ඉතාම සියුම් සාමා්‍ය මට්ට මේ කනකටඇහෙන් නැති මට්ට මේ සබ්ද නිමිති ඕන තරම් තියෙනවා. අන්නේ සියුම් මට්ට මේ සබ්ද නිමිති අපි කොහොද මෙනිසි කරන්නේ ඒ පිළිබඳ අපි කොම දහන්න ඒ පැත්තට හිත යොමු කරන. සියම් වුණ සබ්ද නිමිති යටත් පිරිසෙන් අමනුශ්‍යයෙන් කතා කරන සබ්ද පවා ඒ පුද්ගලයට අන්න පුළුවන්කම ලැබෙන අතකට සකමානම්පි සද්ධානන් සදධනමිත්තම් නසිකරෝති. මේ එකක තියෙන විශේෂත්්‍රය තමයි මේක තිබුණ කිය ලෝක තියනොක්ොම සද්ධටි කැහෙන හෙම නෙේ දැම්මි අමනුෂ්‍යය කතා කර කරන්නවත් ඇහෙනවා කියලා කිව් හම මේක වැරදිවට ගන්න එපා මේකද කියන්නේ ඔහුට අවශ්‍යතාවය තියෙනවනං ඒ සඳහසිත නමනවනං ඒ සඳහසිත යොමු කරලා එහම තැන ෙම සද්්‍යයක් තියෙනන කැහිව හකිියාව තියනකි. මිසක කියන්නන්නේ මේ දැන් ඔක්කොම ඉන්නකොට වටේම තියෙනවා ඇහය හිතියනවා ඔක්කොම හ කරදරයක් වෙනවි දේට හැෙන කියනක් නෙමි මනසිකාරය යොමු කළොත්තඒ එක හන්න පුළුවන් කම තියෙනවා. එතුකොට සුකමමා නම්පි සද්ධාන සද්ධ නමිත්තම් මනසිකරෝති. සංහ සංහා නම්පි සද්දාාන සද්ද නමිත් තම් මනසිකරෝති. එතකොට ඉතාමත් සියුම් සියුම් මට්ට මේ සබ්ද නිමිති පිබඳව ඒෙන හොදට මනසිකාරය කරලා බලනෝ එතකොට මේ විදිහට ඉතාම අතිශශූක්ෂම වුණ මට්ට මේ සබ්ද නිමිති වනත් එයාට මෙනෙහි කරලා බලන්නට පුළුවන්කම ලැබෙනවා. පුරත්තිමායේ පි දිසාය සද්ධානන් සදධ නිමිත්තම් මනසිකරෝති. පුරත්තිමායේ පි දිසාය සද්ානන් සද්ධ නිමිත්තම් මනසිකරෝති. පුරත්තිමමායේ දිසාය නගෙනෙහිර දිසාේ විහිතයන සද්ධ නිමිති පිළිබඳවයා මනසිකාරයේ කරනවා ච්චිමයේ පි දිසාහය සද්ධාන සබ්දනනි මිත්තම්මන සිරෝති. පැසුලු දිග තියන වටහිර දිග තින සබ්ද නිමිති මිනහි කරනවා. උතුරු දිසාවි තිය බ්ද මිනෙහි කරනවා දහුණු දිසාවි තියන සබ්ද මිනහි කරනවා. පුරත්තිමමාපි අනු දිසාහ සද්ධාන සද්ධනනිමිත්තම්මන සිිකරෝති. එතකොටය අනු දිසාවල තියන සබ්ද වනත්්‍යයා මනුසිකාරය කරනවා. මේ විදිට දිසාවසේනුත්්‍යයා හිත හොඳට ප්‍රගුණ කරනවා. මේ විදිහට දස දිසාවෙම තිය සබ්ද පිළිබඳව යා මනසිකාරයේ පවත්වන්නට එයාගෙහිත වඩනවා එයා ගෙහිත දියුණු කරනවා. එතකොට මෙන්න මේ විදිහට සෝතතා භාවිතේන චිත්තේන පරිසුද්ධයන පරිියෝදාාතේන සෝත ධත්තු විුද් ඥාණයේ චිත්තන් අභිනී හරති අබිනිින්නාාමේති. එතකොටට මෙන්න මේ විදිහට ඒනාා මොකද කරන්නේ භාවිතේන චිත්තේන අර සබ්දය පිළිබඳව නවත නවත ත භාවිත කරනොට ඒ විදිහට ඉතාමත් පිරිසදු භවට පත් කරන කොට ඒ පිරිසදු බවට පත්කරන ලද නුවනින් සිත පරිහරණය කිරීමේ දී දිබ්ාය සෝත ධහතුයා විසුද්ධාය අතික්කන්ත මානුසිකාය උබෝ සද්දේ සුනාති දිබ්වේච මානුසේච. එතකොට ඒ කෙනාට පුළුවන් කමතියනවාන් දිබ් සෝත ඥානය උපද වන්නට. අරවිදිහට එයා පටන්ගන්නේ කොතනින්ද රළු වූද සියුම්මූද සබ්දාහනෝ කියන මේ රළුමට්ටමෙන් තමයි පටන්ගන්න. එරට ඉසැම රුමට්ට මේ ළඟ දුර සබ්ද් පිළිබඳව අරමුණු කරලා හිතේ එක සබ්ද නිමිත්තකට ඉලක්ක ගත කරලා ඒ අහන්න පුරදු කරනවා ඊට පස් දුරතියන සබ්ද නිමිතිත් ගන්න ලගතයන සබ්ද නිමිතික් ගන්නවා හිතා නිත් සබ්ද වලට විසිරෙන්න්න නොදී හිත යමු කර බ්ද නිමිත්ත පමනක් ඊට පස්සේ රලු ඌ සබ්ද නිමිති ඉතාම සියුම් වුණ අති ශූක්ෂ මවුණන සබ්ද නිමිටි පිළිබඳවත් එයා තමන්ගේ හිත යොමු කරන එතකට මෙතනද සිතේ වැඩීම මත තමයි සිතේ පරිග්‍රහණයට කය නතුවීම තුළ තමයි ඒ ශබද්ද ගන්න පුළුවන්කම තියනෙහම නැතිනම් ඒව කනට ප්‍රසාධයට ගෝචටරීම තුළ පමණක්ම එක ලබන්නට පුළුවන්කමක් ඇත්ති නැහැ. මෙන මේ විදිහට හිත පාරිශුද්ධ භාවයට පත්කරගෙන සිත සබ්ද පිළිබඳව දැනගැනීමට හිත නමනකොට එයට පුළුවන්කම තියෙනවා දිබ්බ සෝත ධාත්වයෙන් විසුද්ධාය අතික්කන්ත මානුසිකාය. මේක පිරිසුදයි අතික්කන්ත මානු සිකයි. එකනේ සාමාන්‍ය මිනිස්සුන්ගේ විෂය පරාසය ඉක්මවාගිය විෂයක්.ඒොට මේ මේ සාමාන්‍ය මිනිසුන්ගේ විෂය පරාසය ඇතුළ ඉඳල මේ ගැ කතා කරන්නට පුළුවන්කමක් ඇති නෑ සාමාන්‍ය මිනිස්සුන්ගේ විෂය පරාසයට මේ ගෝචර වෙන්නේ නැති දෙයක් නිසා සාමාන්‍ය මිනිස්සුන්ගේ විෂය පරාසයට මේක අදාළ වන දෙයක් නොවන නිසා මේක සාමාන්‍ය මිනිස්සුන්ට අයිති දෙයක් නෙමේ එනිසා සාමාන්‍ය මිනිස්සු මේක නැකිව්වා සාමාන්‍ය මිනිස්සු මේේක තියවා කිව්වත් කොටිම කිව්ොත් ඒක සාමාන්‍ය මනුස්්‍ය විශය තුළ අත්දැකීමක් ලබන්නට පුළුවන්කමක් නෙම නැති දෙයක්මොකින්ද ලබන්න පුළුවන් අ තික්කන්ත මානුසිකා. එටකොටට අතිකන්ත මානුසිකාය කියල කියන්නේ මනුෂ්‍ය ස්භාවය ඉක්මවාගේ මට්ටමකි. එතකොට හිත මනුෂ්‍ය ස්භාවය ඉක්මවාගිය මට්ටමකට පත් කරලා, තැනැද අපිට මේක පත් කර මේ නුවන උපදවන්නට පුළුවන්කම තිබෙනවා. සෝ දිබ්බාය සෝත දහතුයා ඒ සෝත දහතුෙන් උබෝ සද්දේ සුනාති. ඔහු උබෝ සද්දහන. මොන අද දිබ්බේ්ච මානුසේච. දිවවමය වූ නිමිතිත් මානුෂීය වූ සබ්දත් ඇතින දිව්‍යමය වූ බ්ද නිමිති මානුෂිමය ව සබ්ද නිමිති පිළිබඳවයා නෝ. ඒච දෝරේච සන්තිිකේ. තියන සබ්ද වනත් ග තියන සබ්ද නත් අහනම් ඉතාමත් දුර කතාබස් කරන දෙයක් එකතුන මේ හිත යොමු කිරීමත් එක්ක මේේදේ කරන්නේ හිත සියුම්ම යොම කිරීමත් එක්ක මේේදේ කරන මේ කනට විතරක් කරන්න පුළුවන් කමක් නෑ කන නැතුව කරන්න පුළුවන් කමකුත්නෑ එක මේක තියෙන විශේෂත් රලු ඔලාරික මේ කන නැතුව මේක කරන්න පුළුවන් කමකුත් නෑ ඒවගේ ට විතරක් මේක කරන්න පුුව කමකුත්න මේක සිතකානට බාලා කරන සිතට බාලල මේ දෙකම පැවැත්ම ඇතුළේ කරන්න පුළුවන් නං අන්න එබන්ු මනසක් තියන කෙනෙකුට විතරයි මේක කරන්නට පුළුවන් කමතියන උබහෝ සදේුන ති තිබ්බේච මනුසේච යේච දුරේස් අන්තික යම් දුර සහළඟ ආදීලෙස්සමක එක දියුණු කරන්නට පුළුවන්කම තින ාතත්ේන ඥාන පජනනට ේන පඥ එක ඥාතත්ටේන ඥානං එුවනට කියෙන ඥාතත් ේන ඥානන් දැන ගනීම් විදිහට එතනතියෙනව ප්‍රඥාවක්ඒවගේම පජානනට්ටේන ප්ඥා ප්‍රජාන නාර්ථයෙන්කට කියන ප්‍රඥාව කියලා එතකොට මේ මොකදද විතක්ක විප්පාර වසයන නානත්ත්‍යේ කත්ත සද්ද නිමිත්තාන විතක්කයන්ගේ පැතරීමම් සහගත සභාවයෙන් නානත්තේ කත්ත සද්ද නිමිටතිිවල පවත්නා මේ ඒ බැසගැනීම් විදිහෙට පවත්වන ප්‍රඥ්ඥාව සෝතදධාතු විුද්ධි තමයි තිබ් සෝතඥානය උපද වන්නට පාදක කරගන්න දේ නැතිරම් මේකම තමයිවැඩීම තුළ දිබ් සෝතඥානය කියලපි කියන්නේ ඊට පස් අපට ලැබෙනවා දෙවන ඥානය චේතෝපරියඥාන චේතෝ පරිියඥානය කතන් තින්නං චිත්තානං විප්පාරත්තා ඉන්ද්‍රයානන් පසාද වසේන නානත්තේ කත්ත විඤ්ඥාන චරියා පරියෝගාහනය පඥා චේතෝ පරියඥාන එතකොට තිනං චිත්තානං උප්පාරත්තා එතකොට මේ ත්‍රවිද චිත්‍යයන්ගේ පැතිරීම නැතිනම් ත්‍රවිධ චිත්තයන්ගේ වේගය හේතු කරගෙන ඉන්ද්‍රයානම් පසාද වසේන ඉන්ද්‍රිය ධරමයන්ගේ ප්‍රසාද වසයෙන් නානත්්‍ය ඒකත්ව විඤ්ඥානචරයා පරියෝගාහනය නානත්ත ඒ කත්ත විඤ්ඥානචර්යාව අපි පරෝග්‍රාහණය කරලා එකන්නේ නානත් ඒකත්ත විඥ්ඥාණ චර්යාවගේ පරියෝග්‍රහණය කියලකිවේ අනුස්භාවය ගැනි තාම සියුම් සභාවය පවා එ විමසීමට ලක් කරන ප්‍ර්ඥාවට කියන චේතෝපරිය ඥානය කියලා චේතෝපරිය ඥාන. එතකට චේතෝපරිය ඥානය කියලා කියනම් මෙතන ද අුන්ගේ සිත් පිරිසින්ඳ දන්නා නුවන අනුන්ගේ සිත් පිරිසිඳ දන්නා නුවන. එතකොට සෝමනස්ස දෝමනස්සාදී මේ චිත්තයන්ගේ සවභභාවය පිළිබඳව. හිතෙහි පවත්නා වේදනාී ලක්ෂණයන්ගේ බිහෙදයන් පිළිබඳව. හිත කෙබඳ වූ සිතක්ත කියලා දැනගන්නා වූ නුවනට තමයි චේතෝපරිය ඥානය කියලා කියනවා. එතකොට කෝමද මේක උපදවනු ලබන්නේ. මේකත් අර ඉර්දිපාද තුළ ඉර්දිිපාද භාවිත කරලා හිත මුරුදු කරල්ලා කර්මන්නේ කරලා ඒෙන මොකද කරන්නේ ඉඩං රූපන් සෝමනස් සිින්ද්‍රිය සමුට් හිතං යා ඒ රූපය දිහා බලල මේ රූපය සෝමනස් සින්ද්‍රියෙන් සමොට් හෙතයි. ඉඩං රපන් දෝමනස්සිින්න්ද්‍රිය සමුට් හිතං මේ රූපය දෝමනස්සිීන්ද්‍රියෙන් සමට් හිතයි ඒවගේ ඉං රූපන්ං උපෙක් හින්ද්‍රිය සමට් හිතක් මේ ඉන්ද්‍රිය උපේක්ෂා ඉන්ද්‍රියයෙන් සමුට් හිතයි මේ විදිහට සමොට් හිත ධර්මයන් පිළිබඳව හොඳින් මනසිකාරය කරලා බලනවා සතා භවිතයන චිත්තේන පරිසුද්ධයන, පරියෝදාාතයන චේතෝප පරිිය ඥානාය චිත්තන් අබි ඉහරති. අර විදිහටයා මේ රූපය පිළිබඳු විස්සල්ල බලමින් වාසේ කරනවා මේ රූපය සොම්නස්සාහගත ඉන්ද්‍රීන් සමුට්ටිත රූපයක් මේ රූපය දොනස් සහගත ඉන්ද්‍රීෙන් සමුට්ිත රපයක් මේ ඉන්ද්‍රිය උපෙක්කා ඉද්‍රීෙන් සමට්ි රූපයක්. එතකොට ඒ කෙන ඉසෙල්ලාම බලන්නේ අ රූපී පැවැත්ම තුළයි එකයි කිව්වේ. ඉදං රූපන් සෝමනස්සිින්ද්‍රිය සමුට්ටිත මේ රූපයේ සෝමනස්සිින්ද්‍රියෙන් සමුට්ටිතයි එකඟ කරගත්ත හිටින් සියුම්ම රූප ලක්‍ෂණ මෙනෙහි කරනකොට පේනවා මේ රූපය සෝමනස්සින්ද්‍රිය සමුට්ටිත රූපයක් එක ලේ ධාතු ඇසුරු කරගත්ත හෝ වේවා කාය ප්‍රසාද රූප පිළිබඳවහෝ වේවා එයා ඒවිදිහටඒ රූපේ දිහා බලලා මේ සෝමනස්සිින්ද්‍රියෙන් සමුට්ටිත රූප මේ දෝමනස්සිින්ද්‍රිය සමුට්ිත රූප කිය කියනවා දැන් අපිට දකින්නට චේතෝපරිීඥාණයක් නැහැ සිත් පිරිසිදනානුවනක් හැබයි රූපදිහා බල ල අපි වෙලාවකට කියනවානේ. එච්චර හොඳ මූනක් නන්නෙමී තිබේ මූන හැටියටේක එච්චර හොඳ නෑ එහනත්තා මූනෙ හැටියට අපිට තේරෙන එක් කියපුදේ තේරුම් ගත්තා නැතිරම් බොහොම හොඳයි අපි මූුණදිහා බල අපි මෙයා හොඳ කෙනෙක් මෙයා නරක කෙනෙක් මේ වෙලාේ මෙහෙම දෙයක් මෙගේ මූන තිබුණ තරහක් තිබුණ අමනාපයක් තිබුණ කැමැත් තක් තිබුණ අපි මේ විදිහට විශ්ලේෂණය කරනවන රපදි හබල්ල මේ අපි කෙලෙස් සහිත සිතිනු සිද්ධ කරන දෙයක් එදොට මේ කෙලෙස් සහිත සිතින් සිද්ධ කරන ඔයමටම පැත්තකින් තියලා කෙලෙස් ්‍රහිත අනංගන තාමත් පරිශුද්ධ වුණ සිතිං අ රූපය පිළිබඳව මෙෙහි කරන කොට යාට ඉතාම හොඳින් එතන තියන රූපය අරමුණු කරලා දරගන්න පුළුවන් සෝමනස්සිීන්ද්‍රියෙන් සමු්ිතද දෝමනස්සින්ද්‍රියෙන් සමුට්ිතද උපේක්ෂා ඉන්ද්‍රියන්දඒක සමුට්හිත කියලා ඉට අන්නන්නේ ඒ පිළිබඳව තමයි මේ ඉසල්ලම හිත දකින්න කලින් යා ස්සල්ලම දකින්න රූපය ආශ්‍රියය කරගෙන ඒක හිත වැඩිපුර පුරදු කරනකොට ඒ විදිහට චේතෝපරිිය ඥානාය චිත්තං අභින හරති චේතපරිය ඥානය සදායාගේ හිත යොමු කරනවා ඒ පිළිබඳව නමනව පරසත්තා නම් රපුදගලා න ේත චේත රිච්චජානාති. අන්නඒවිදිහෙට වඩනකොට එයාට චේත සෝ ේතන් රිච් ජනාති සිතිං සිත පිරිසිඳදින්නට පුළුවන් කමතියෙනනවා. අනිත් කෙනාගේ සිතදිහා දැකළ කියනවා මොනාද එ යාහිතන්නේ. සරග වා ිතන් සරාගං ිත් න්ති ජානාති. හුරාග සහිත සිතක් සිතන වනං හු ාග සහිත සිතක් සිතනවා කියලා දැනගන්නවා. වීතරාගංවා චිතං විතරාගන් චිත්තන්ති ජානාති. විතරාග සිත වීතරාගේ සිතයි කියල දැනගන්න. චිතං චිපජන ද සහිත දෝස සහිත සිතක් කියල දැනගන්නවා. වීටද සික්, ීට දෝස සිතක් කියල දැනගන්නවා. සමෝහ සිතක්, මෝහ සහිත සිතක් මෝහ සහිත සිතක් කියල දැනගන්නවා වීට මෝහහිී සිතේ වීට මෝහිී සිත කියල දැනගන්නවා. එවගේ සංකිತත, ිතං, විකිටතං චිතං, හැකිළුුණු සිත, විසුරනු සිත කොටින්ම කියනොන ඒහිතේ යැදෙන ඕනෑම ගති ස භාවයක් අනුව මෙ බඳ වූ සිතක්ය තියෙන්නේ. මේක විමුක්ත සිතක් මේ අවිමුක්ත සිතක් මේ මිදිලා මේ හිත තියන්නේ කෙලසුන්ගේ මේ හිත කෙලසුන්ගේ මිදිල නැහැ. මෙආදී ලෙස සිටං සිත පිරිසිඳින්නට පුළුවන්කම තිබෙනවා. මේක පටන්ගන්නේ ආරම්භ කරන්න රූපේ දිහා බලලා හිත පිළිබඳව නිර්ණය කරන තැනින්. හැබැයි ඊට පස්ස සිියුම්ම අරගෙන ගිහිල්ලා ඒකත් බොහෝකොට ප්‍රගුණ කරලා එයා සිතින් සිත පිරිසිදනා තැනට එුවන? ති සිතිින් සිත පිරිසිඳදින්න සිතිං ූපන මේ සිතින් සිත පරිසිදඉටස් එතුට නාම ධර්මය අනුන්ගේ සිත අරමුණු කිරීමේ හැකියාව තියෙනවා මේ චේතෝපරිය ඥානය දියුණු කරපු කෙනෙකට තං ඥාතත් හයෙන ඥානම් පජානහන ප්ඥ එක ඥතත්හේෙන ඥානම් පජානටහයන ප්ඥ ඥාත අර්ථෙන් ඥාන කියල කියනවා පජාන නාර්ථයෙන් ප්‍රඥා කියල කියනවා මෙන්න මේ විදිහට සෝමනස් ඉද්‍රිය දෝමනස්ස ඉන්ද්‍රී පක්ක ඉන්ද්‍රිය කියන මේ තුන් සිතෙන් වේගවත් කරන ලද මේ ඉන්ද්‍රියන්ගේ ස්භාවය පිළිබඳව නානත්ව ඒකත්ත විඤ්ඥාණයන්ගේ ස්භාවය පිළිබඳව දැනගන්නා ප්‍රඥාවට කියනෝ චේතෝපරිය ඥානය කියලා. එතකට මෙන්න මේ විදිහට අපිට මේ චේතෝපරිිය ඥානය පිළිබඳව හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා. තුට පිතන මේ කතා කරන්නේ සාමාන්‍යෙන් අතික්කන්ත මානුසක විසයක් පිළිබඳව. අතිකන්ත මානුස්සක විසයක් කියලා කියන්නේ ඒ සාමාන්‍යං මිනිස්සුන්ගේ විශ්‍යයක් සීමාව ඉක්මවාගපු දෙයක්. එතුට හිත වඩන කෙනෙකුට බොහොම හිත දියුණු කරන කෙනෙකුට තමයි ේදේවල් ඉතාම වැදගත්වවෙ මේ දේවල් කොහොමද අපි කරන්න කියෙනෙක ගැන. තොට ඒකාරම සමතයානකයකුට සමතය පැත්තෙන් හිත දියුණු කර කෙනෙකුට තාම දැඩි චිත්තේ ග්‍රතාවයක් දියුණු කරගත්ත කෙනෙකුට පුළුවන් කමතියෙනවා මේ මට්ටමය සිතක් එයායට උපදෝගන්න යට ඒකට ඉතාම දැඩි උත්සාහයක් තියන්නට ඕන මේ හැමදේකටම ප්‍රධන වෙන දවල් ටිකතමයි චන්ද චිත්ත විි වීමස කියලා කියන්නේ අන්න ඒනිසා ඔබ සතරඒර්දිපාද පිළිබඳව මේ දේවල් වඩන්න පුළුවන් වඩන්න අවශ්‍ය කෙනෙක් නා මූලිවධානයක් යමු කිරීම වැදගත්වයෙනවා එතකට අපි ප්‍රධානවස්සේම හඳුනාගන්න ටේදුන චේතෝ පරිිය ඥානය පිළිබඳව ඒවගේම අපිට පෙරහඳනාගන්න ටේදුන සෝත ධහතු විසුද්ධ ඥානය පිළිබඳ ඊට පෙරහඳනාගන්න ටේදුන දදිවිද ඥානයේ පිළිබඳ. එතට මෙන්න මේ ඥානයන් තුළින් අතික්කන්ත මානුස්සක විසේ ෂස්පර්ෂ කරනවා තිකැන මනිසුන්ගේ සීමාව ඉක්මවාගේපු හිතේ සීමාවට අනුව අපිට ලෝකය ඇසුරු කරන්නට පුළුවන් කට හිත පත් කරගන්නට පුළුවන් කම තිබෙනවා. සවපිලිෂිම්බිය පත් මරහතන් වහන්සේලා මහාස්්‍රාවකයන් වහන්සේලා බොහෝමය මින්න මේ තුලින් මේ තැන ඉඳල ඒ මාර්ග පලාදිගමයන් සාක්‍ෂාත් කරගත්ත උතුමන් වහන්සේලා. ඒවගේ ම තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අනික් සෑම කෙනෙකුටටම විශෂය නොවන ප්‍රමාණයකට ටීක්ෂනලෙස ඒ ධරමය බහුලී කෘති කිරීම තුළ මේ විශෂයක්ෂේෂත්‍රයන්හි ප්‍රවීනත්තයට පත්වෙල තියෙනවා. එතුට අපිට බුද්ධ විශෂය පිබඳව හිතන්නට බෑ කියල කියන්නේ එකයි. මානුසක විෂය ඉක්ම වූ මේ විෂය පිළිබඳවත් අපිට කල්පනා කරන්න බෑනේ ති මානුෂක විසය ඉක්ම වූ මේ විශේ ැත් අපිට කල්පනා කරන්න බැරිවෙන කොට එතනින් එහාට බුදුරජාණන් වහන්සේගේ විෂය පිළිබඳව කවර කතාවත්. මහරහතන් වහන්සේලාගේ විශෂය පිළිබඳව කවර කතාවත් එක මහා ගැඹුරු විශයක් ඉතින් තමන්ට නොතේරෙන තමන්ට නොපෙනන දේවල් නැ කියෙනවට වඩා දලවසයෙන් හෝ එහි තිබෙන තාක්ෂණය හෝතේරුම් අරගෙන සිටීම වැදගත්වෙන තමන්ට කරගන්න බැරිවුුණ. දලවසිෙන් එහි පවතින තාක්ෂණය හෝතේරුම් ගෙන සිටීම මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ විදියට හිත වැඩුවොත් ලෞකික ලෝකයේ තුළ මෙහම සිද්ධාන්ත තිබෙනවා එක මේ විදිහට කලොත් කෙනෙකට මේ තත්වට පත්වෙන්න්න පුළුවන් කියන එකවත් තරුම් අරගෙන තිබීම ඉතාම වැදගත්තන දෙයක් මේ කියපු දේවල්වල මේ කියපු දේවල් වල ඉදිවිධ ඥානය ඉට පස්ස දිබ්බ සෝත ඉට පස්සේ මේ කිය පාකාරයට අපි චේතෝ පරියඥානය මේ ඥානවල මූල බීජ මූල බීජ අද අපි අපේ ජීවිතය ඇතුළන පවත්වන දේවන්නේ ැ අපිට පුළුවන්කමක් නෑ එක පාර තවපි වගේ අයබොඩක් මවන්න පුළුවන්කමක් ඇත්ත නෑ හැ අප මේ කිලෝ පනහටක් බර මේ කය උඩ දාන්න පුළුවන්කම තියන ඔසන්න උඩ පණන්න පුලුවන් ගාත් නේද. එතකට අපිට කය බොහම බර නැතුව නිබරව මේ කිිලෝගානක් බරවුණනත් මේ ඇතු උසන්න පුළුවන් කම තියෙනවා. එතකට මේ විඤ්‍යායේ තවතැනකට ප්‍රතිශන්දසයෙන් බැස ගත්ත හම එතන ටොන් ගානක බරක්ුණත් උස්සගෙන යනවා එක අපිට පේනවා දකින්න පුළුවන්කම තියනෙනවා. එතකට හිතේ හැකියාව පිළිබඳව තීරණය කරගත් තහම අපිට පේනවා. හිතේ හැකියාවට කය යටත් කරගත්තා මන තිම් කය හැියාවට හිත සීමාවෙන්ට දු නැතිව නොත්තේම අපිට කරන්න පුළුවන්දේ විශ්‍යාතික ක්‍රාන්ථයි කියනක පේ නොකද දද දවසේද අපි කරන දේවලු අපිට පේන නිසා. එටකොට මේ කෙලෙස්හහිත රළු මට්ට මේ කෙලෙස්වලිඉඳලක් මේ දේවල්ලං කරන්නම ඉට වඩා සූක්ෂම මට්ටමට හිතපත් කරලා හිතේ හැකියාවට කයි යටත් කලාම හැටියට ේවල් කරන්න පුළුවන්කම තියෙන එක ඉදවවිධ ඥානී තියෙන් සබ්දයයක්ත් එහෙම අපි සියුම් එක සබද්‍යයක් අහගෙනන්න ඔබ හිත පුරදු කොත්ත හෙම ඔබ සබ්දවලට ඇහුන්කන් දෙන්න පුරදු කලොත් ඔබට ිකදවසා කහුකන්දන කොට ඔබට ප්‍රධාන වස්සයෙන් ප්‍රකට වී කොහමද ඔබට එක සද්ධට විතරක් ඔබේ අරමණ යොමුවෙන්නේ කියලා තොට මේක එක තාක්ෂණයක් මේක ක්‍රමයකේක ඔබට ප්‍රයෝගිකෝ භාවිත කරන්න පුළුවන් දෙයක් එක මේ අද අද මේ කෙස්ස හිත මට්ටම කුණත් ප්‍රකට වෙනදයක් ේතපරිිය යාාය කියනකෙදට අනුන් සිදධනගන්න බැරිව හැබේ අනුගේ ූපේ දිහා බල ඔබට තීරණය කරන්න පුළුවන් ඒ පැත්තට හිත්ත වඩපු කෙනකොට අපි හිතමකෝ යම් කිසි විදිහකින් රහස්පරේෂණ කාරයන් වල හරි බුද්ධ නිලධාරීන්ට පුළුවන් කමතියනවා ඒ කෙනෙක් දැක්ක ගමන් ඔහුගේ හැසරීම චර්ාව දක්ක ගම ඔු පිළිබඳව යම් විනිශ්චයයට ැසගන්න ඇ ඔහුගේ රූපේ දිහාබලලා ඒ විනි්චයට බැසගනීම හැකියාව ති ඒක තවදුරටත් බහුලීකෘත කරලා කාග්‍රගතවන සිතකින් ඉරදිපාද දියුණ කිරීම තුළ හලී කෘත කරද හිත කෙලෙසුන්ගෙන් ඉවත් කරලා කෙ සංසිඳවල ලබාගන්න උත්තරීතර තත්වය ගැනතකට අමුතරින් කියන්න වශවෙන් න එක ප්‍රයෝගිකව ලෝකෙ තුළ විද්‍යමාාන වන සභාවයක්කයට. එ පැත්තට හිත දියුණ කිරීම තුළ එනිසාමක තාක්ෂණයක් එක අපිට කරන්න පුළුවන් දෙයක්. මේක බට පාද කරගන්න පුළුවන් බුදුගුණ පිළිබඳව හිතන්න සංගුණ පිළිබඳව හිතන්න. ඔබේ ප්‍රතිපදාවට අවශ්‍යනේ දේ භාවිත කරන්නට ඔබට මේදේවල්ල දාගන්නට පුළුවන්කම තියන කල්පනා කරගන්න හැම කෙනෙක්ම අදවසිද සදධර්මස්ත්‍රවනය කරගන්න ේදන ය නිස්සුම සිකාරයන් පවත්වන්න යදන මේ සිද්ධ කරගත්ත සියලු කුල ධර්මයන්න්න යන් ෝදන්කළේතුව යට අන ෝදංන්කරම පලළමුවෙන් අපට අර්ථයහි ධර්මයෙන්යනු සාසනා කළ ධර්මාචාරයවසරයි. ං කඩෝලසු දසන සාමීන් වහන්සේට අවසරයිවාං කඩුල නදරන සාමිනහන්සේට සාමිනාසල දෙනමට තුම් නිවනිින් සැනසීම පිණනිස මේකුසලය ඒ උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සිල දෙවියන්ට අපි මේපින් අනෝදන් කරම දෙවියෝ සතටින් සාධනාධයෙන් මේ පින් අනමෝදැංගනු ල බත්වා දෙවියන්ට මේපින් අමාමහ නිවනිින් සැනසීම පිනිසුම මේකුසලය ඒත් උපනිශ්‍රේම වේවා කියල සාධහූ කියලා දෙවියන්ටක් පින් දෙන්න. ගේ ධර්ම ්‍රවනය ක ඔබ ෑම සිලුදිනාතමත් ෞද්ධ්‍යාකාරය මදලයේ සෑම සිරදදිනාාතමත් මේ උතුම් කුසලය අමාමහ නිවනිින් සැනසීම පිණසම ඒ ප නිශ්‍රේම වේවා කියල සාධහූ කියල පින් අනමෝදන්වන්න ඇමදිනාතම තිෙවාස.